ියාජාදයෝදන් මට කලින් අතරමට පත් වුණ මාස පහමාර්ගටකා ආසන්න කාලයක් ඔහු රැඳවුම් නියෝග මත අපාධන පීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටියා හු සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන කරනු ලැබවා ඉත් ඉන් පහුව අධිකරණයට කරුණුරු ඉදිරිපත් කල තියෙනම අප්‍රාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මගින් කරම යිස්ත්‍රත්තු මන්ට පරීක්ෂණ අවසන් ඒ වගේම ඔහුුව මුදහරලා තියෙනවා කියලා. ක දීර්ග පරීක්ෂණයක් පරීක්ෂණ්ඩායම් කිහිපයක් මගින් තමයි පරක්ෂණ සිදුවයි. එවකට පොලිස් මාධ්‍ය ප්‍රශකතුමා පැවසු ආකාරයට යම් බෝභ කරයෙකු සමඟ දුරකතන සංවාද සම්බන්ඩයෙන් සැක කරන බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත්. ඒ දුරකතන සංවාජ සම්බන්්ධයෙන් ඒ සල්ම දුරකතන මිනිත්වූකට අඩු කාලයක් තිබෙන දුරකතන. ඒ සම්බන්ධයෙන් දීර්ග සාක්ෂියක් ඔහු විසින්, දි පති ෂ කමිස ාවිතිට සාක්ෂයක් වශයෙන් ලබාදන ලැබවා. ඉන්න අනතුරුව ඒ සම්බන්ඩයෙන් කොමිසන් වාර්තාවේ යම් කරනු කාරණ තිබෙනවා.පුරා අවෞුරුදුදක කාලයක තුළ එතුන් සම්බන්ඩයෙන් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් දාළ විමර්ශණ කන ලබවා. ඒ වගේම දැන්වීමක් පළ කරන ලැබවා මවිධ දේශපලානයගේ පැමිණල්ලි මත. යම් මොනහාරි පැමිණිල්ලක් තියෙනවනන් සාක්ෂි තියෙනවානන් ඒවා පොලිසියට ඉදිරිපත් කරන්නයි කියලා පොලිස් මූලස්ථානයෙන්ම අවුරුධකර කලින් මහජන දැන්වීම කරන ඒ අනුව විධපාශයන් පැමිලිත් ඉරිපත් කර ය අනුව විමශනය කරලා. හිටපු වර්තමාන පොලිස් පතිතුමාන් ඒකට වැඩබලන්න පොලිස්පතිතුමාන් හැටියට ඇතුමාන් යටටතේ. ඒ ක්‍රියාකරපු පොලිස් කණ්ඩායම්, ඒ ගොල්ලන්ගේ විමර්ශන වාර්තා වනුව. ඒ වෙනකොට පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව පවතිමින්තිබුණා ඒකට වර්තාවක් ඉදිරිපත් කරන ලැබවා එහිදී පැහැදිලියවම සඳහන් වෙනවා ප්‍රශාත් බාධයෝදීන් ඇමතිතුමා ඇකට කිසිදු සම්බන්ධතාවයක් මෙම පාස්කු ප්‍රහාරකයන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් හෝ මෙම ත්‍රශ්්‍රවාදී කටයුත්තට ඔහුගේ කිසිදු අනුබලදීමක් හ තිබුන් හැයි කියල ර්තාවක් ඒ පාර්ලිමේතු විශේකාරක සභාවටත් ඉදිපත් කරන ලැබවා. යින් පසුව ඔගල්ලන් දන්නවා. ධිපි විශේෂ කොමින් ාව ඔහු රජුව සාක්ෂිීල තියෙනවා ස්කයිප් තාක්ෂය ඔස්සේ බන්ධනාගාරය සිටිමින්. ඒ වගේම ලිකිතව ඔහුගේ සාක්ෂි දියවරුම් ප්‍රකාශ මගිනු තිදිරිපත් කර. එහි ඒඛන රාශ්යක් එතුමාන් කොමිසන් සභාවට ඉදිරිපත් කර. ඒ කොමිසන් සභාවේ විර්ශන සිදුකරනු ඇබේ කොමිසන් සභාවේ පොලිස් ඒකයටත් ඒ වගේම අපරාද පක්ෂණ දෙපාර්තුමේන්තුවට වියෝදධ පර්ශවලෙන් ලැබච් පැමණලි අනුව. එහිරි සමහර පැමිණි බටා සතසවාහන පාවිච්ච කරමින් බෝමකරුවන් ඒ පාවිච්චි කරයි කියලා ඒගේ ප්‍රශ්න ආශයක් විධ දේශපාලඥන් දේශපාල අර්මණ ඉදිරිපත් කොටගෙන පැමිලි කරලා තිබුණා ඒ සියලුම පැමිණිලි සම්බන්ධයෙන් ගර කොමිසන් සබාවව අවධානය උම්ර. ඒ පමණිලි සම්බන්ධයෙන් පොලස් එකකේ විසින් හගේ කට උත්තරත් සටහන් කරගත ඒ අනුව ඔුව ඔහු සාකිිලබාදුන්න ගර කොමිසන් සභාව ඉදිරිිට ඔහුගේ සාක්ෂි හරස් ප්‍ර්නවටත් ලක් වුණ. ඔහුට විරුද්ධව විධ සාක්ෂිකරුවන් කොමිසන් සභාවේ සාක්ෂි ලබා දුන්නා හිටපු හමුදාපති ඇතුළුව. ඒ සාක්ෂි වලින් අාවරණය වූ කරුණු අනුව තමයි ගරු කොමිසන් සභ සමහර වාර්තාවලදී ඔහු සම්බන්ධයෙන් ඉදිරිකටයතු සම්බන්ධයෙන් වාර්තාව අඩංගුවෙනවා. එහිදී පැහැදිලිවම කිසිසේත්ම, ඔහු මෙම පාස්කු ප්‍රහාරයට හෝ ඒ සම්බන්ධ ව ප්‍රහාරකයන්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කිසිදු හැළිදර වවීමක් කරල නෑ. ඔහුට විරුද්ධව කටයුතු කරන්නටයි කියලා යෝජනා කල තින කරුණු දෙකක් විතරයි තියන්නේ කොමිසන් සභා වාර්තාව එකක්ටමයි. ඔහු විසින් එවකට හමුදාපතිවරයාට දුරකථන කිහිපයක් කරන්තිිබුුණ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය. එහිදී පැහැදිලිවම හිටපු හමුදාපතිවරයා. ඒ තුර සි ොලස් ප ම ල්ලගේක සම්බන්ධය මට බලපෑමක් සිද් කරයි කියලා හෝ යම් මැදිහත්වීමක් කරයි කියලා නීති විරෝධිව කොහෙත්මනෑ. ඒ වගේ ඔහු සාක්සිිල් ලබාදීල තියෙනවා පර්ලිමේන්තුු විශේෂ තේරීම් කාරක සභාව. එයවගේම අපේල් විෂයක බෝම ප්‍රහරය සම්බන්ධය ජධි කමිසන් සබයේ ඔහ සාක්සිිල් ලබාදන්න හුගේ සාක්ෂය හරස් ප්‍රශ්නටත් ලොක් වුට. එහිද පහැදිලිව ඉදිරපත් කර බනු ප්‍රශ්නයක් මයි. ආකාරයකින් ඔහුට බලපෑමක් සිද්ධ වෙලා තිනෙනවදේ ඒ දුරකතන ඔස්සෙ කියන කාරණය ඔහු කෙලින් රජුව කියලා තිනෙන හෙම බලපෑමකට හුලක් වෙල නැ කියලා. ඒ වගේ ඒ දුරකතන මොකක් සම්බන්ධයෙන් දෙ කියන පැහැදිලි කිරීමම් හිට පු හමුදාවතිවරයා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට යම් හැකි අවක් තියෙනවද කියලා බලන්නට කියලා කොමිසන් සභාවාර්තාාවය තියෙන නිර්දශ තියෙනවා. එවැනි පුළුල් විමර්ශනයකින් පසුව. සහ ඔහුගේ සහෝදරයා යාජ දයෝදී සහහිවුර මාස පහමාරකට වැඩි කාලයක් රැඳවුන් යෝගමත තියාගෙන සයාද පරීක්ෂණයක් පවත්වල. ඔහුව මුදාහැරියයා හොගේ ෙඩියෝ එක කැන්සල් කරලා. අධිකරට රත් කරුණ ඩක්වල. ඉතින් එවැනි පසු බිමක එක පාරටම හදිසිිය මෙහෙම අත්තඩඟට ගැනීමට හේතුව මොකක්ද. කියන ප්‍රශ්නාාර්ථය අපි සියලු දෙනාටම තියෙනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සහ අන්ඩු පක්ෂි. මන්ත්‍රීවරුන් මෙහි මහමලොකරවා කවුද මොකක්ද මේක තියන පරීක්ෂණනති අඩුපාඩුකම් ගැෙන කතා වෙනවා. ඉතින් යම් අඩුපාඩුකම් ගෙන ප්‍රශ්න මතු වෙන කොට කාවහරි සන්තෝස කරන්ඩ දේශපාල හුමානාවක් ඇතිව මෙම අතරකට ගැනම් සිදු වෙලා තියෙන කියලතමයි. මට මගේ කලයින්ස් ලගෙන් දෙන උපදේශ මට ැබෙන උපදේස තමයි. එ වනි කාණාවක් කුඩ තමයි මේ අතරගුරීම සිදධ තියනෙ කාව හරි සතුට කරන්ඩ ඒ වගේම තමයි යම් අයගේ නොහැකාවයන් වහගන්්ඩ මේගේ මේ වගේ පරීක්ෂ තුළෙන් අතරගර ලිම්තුර යම් මසේජිකත්්‍යයවන්ඩ අවශ්‍යතාවක් ඇවිල්ල තියනවයි කියලා ඒ මත තමයි අතරකුට ගැනීම සිද්ල තිනක මට ප දෙ ලබ .